ඔන්න පරිච්ේදයක්කිඉ වරරලා පිියලුත් පරිච්චේදයකට ඇවිල්ල ඉන්නේ. පරීක්ෂණතෙක්ක ලස්සනඩ ඉදිග තපතිකර ඉස්සරහට කරගෙන යන්න. නෙද තවත් ඉස්සරහට පාඩමක් කරගෙන යන්න තමයි. අපි මේ පරි ේද ැසි ති තේ ප්‍රක් ිකල් ලස්සන ්‍රට ික ේනවා වක්රලා එවැන් දැනුම ලබාගෙන තමයි ඉස්සරහට යන්නන්නේ නැම් පුතාාල දැන් පරිපත හැදුවන්නේ සෙල්. එ රි විധ යට හද പරිප ගැන ത ෙන ര කාරයට රිපත ද ළ කොට ද ෙ ತ බල ಮන්තර ത ෙ රිප හදන්න ළුවන්. ත කොට ොකද ල් ල ීප බලවා ැങ് നങ න්න പി ෑස්ති හදපු പරිපත. දැ අ මොනාද වෙන්නේ කියනෙක පුතාල දැනගෙන තියෙන්නේ. දැන් මේ විදිහට දැන් පරිපත දිගටම දිගටම හදන්නතමයි දැන් ලෑස්ති වෙන්නේ. දැන්තකොට ඒ පරිපතවලට මේ වගේ උපාංග සවිකරනාාකාරයක් පුතාල ඉගෙනගත්තන්නේ දැමීට කොහොමද සම්බන්ධ කරන්නේ ගැල්බ නෝමීට, කොහොමද සම්බන්ධ කරන්නේ කියලා පුතාල ඉගෙනගෙන තියන්නේ. එහෙනම් දැන්. පරිපතයක් හදනෝකිනික අමුතු දෙයක් නෙමේනී පුතාලට හරි දැන් ඔන්න හෙනං ලෑස්සි වෙන්නි පුතාලට තවත් ක්‍රියාකාරකමක් එක්ක තමයි පරිච්චේදය ආරම්භ කරන්න. මොකද කියන්නේ බලන්න රූපයේ දැක්වෙන පරිපත සටහනෙහි ඇති මේ තියන පුතේ පරිපත සටහනක්. මේ මොකක්ද වියලි කෝෂය. මේ මොකක්ද ස්වීචය. මේ මොකක්ද බල්බය. මේ මොකක්ද ඇමීචරය නද ඇමීටර සමහරවෙලාවට සව ප්‍රින්ට් කරනකොට පුතේ මේවැ අර මෙතන මහතට දෙන්න ඇතිවෙන්න පුළුවන් රිනාාග්‍රද පුතාාල දැනගෙන ඉ ො පුතාල අඳින ලාවට හැමතිසේගේ කෙටි මහත ඉරක්්තමයි මෙතැන්ට යොදාගඩ ඕේ. තෙර නදපුතාල කෙටි මහත ඉරක් යොදන්න ඕනේ. ඒ විදිහටම මෙතැන්ටත් මේ විදිහට දාන්න පුළුවන්. ඒක නොදා තිබත් ප්‍රශ්නයක් නැපතාලට. තෙ නද මේ විදිහට දාන්න පුළුවන්. රි එතකොට හෙනන් රූපයේ දැක්වෙන පරිපත්ත සටහනෙහි ඇති විදුලි උපාංග හඳුනගන්න පුළුවන් නිමේතියනෙ කෝවියලිකෝෂය ස්ීචය බල්බය ඇමීටරය හරි උපාග හඳුනාගන්න ඒවා සපයාගෙන දී ඇති පරිපතය ගොඩනගන්න ඒ වටික හරගෙන දැම්මොකද කරන්න ඕනිි පුතේ පරිපතය හදාගන්න තමයි තියෙන ඔබ සැකසූ පරිපතය දිශවන ආකාරය දැක්වෙන රූප සටහනක් පොතෙහි අඳන්න නෑ දෙතරු මේක හැදුවට පස්සේ ඒක දිස්වන ආකාරය දැක්වෙනරි රූප සටහනක් ඳින්නල ස්වීචයේ ක්‍රියාත්මක කරවිට දැකිය හැකි නිරීක්ෂණ දෙකක් ලියන්නලු නේද තකො මොකද වෙන්න නැමෙ උපාගටික ඔක්ක මඳදුර ගත්තන තාට ගැටලුවක් නෑනේ දෙක මේමොකදද? ිකෝෂ මේ මොකක්ද ස්විච්චක නැද. මේක විදුලි බාල්බය මේක ඇමීටරය දද උපාංගටික තියන මනං පුතාල දැනගන්න ඕනි මේ විදිහට අපි හරියට හැදුවොත්ත එහෙම මොකද වෙන්නි පුතේ. නොමද අපි දක්කින රීක්ෂණ කියල උපන්ගටික දන්නවන හිතන්න පුළුවන්න්න හොඳ යි දැන්කද දෙවෙන්න රපසරහ පොතහේ ඇඳලා ශ්‍රීචය ක්‍රියාත්ම කරට දැක ැකි නිීක්ෂණ දෙකක් ලියන්. ඔන්න දම් පුතානය සැයි වගේන මේක අපි පොඩ්ඩක් ලැබ් එකට ගිහිල්ලා බලලා මේ ඇටවම හදලා. ඒ නිරේක්ෂ ලාගෙන මෙමුද තකොට පුතාරටිකක් තව පැහැදිලින් හොඳ යන්න ඉසල්ලමට කියන්න බලන දෙැ මච මේ වෙන කංරපපු රීක්ෂ ශ්‍රයෙන් පුතාල බලාපොරොත්තුවවෙන්නෙ මොනවගේ නිරීක්ෂණද කියල. හොඳැයි කියන්න බන්න මගේ පුතාල බලාපොරොත්තුවෙනි මොනවගේ නිරීක්ෂණද. නේද මොනද බලාපොත්තුවෙෙනනි පුතේ මං හිතනන පුතාල බලාපොත්ව වෙන මොවාද. මොනද බල්බය දැල්වෙනවා කියරනේද?? එක බලාපොරොත්තුවන් නොගල මේක විච්චකකාෝන් කරපු ගමන් බල්බේ දැල්වෙනවා. ඒ පුතාාල දන්නවා නෙද ගොදතකොට සංගෘර්ත පරිපතයක් තියනො දාරාවක් ගලාජන යනවා පුතාල දන්න එතකොට බල්බේ දැල්වෙනකිින් ඊට අමතන තවත් නිරීක්ෂණ යේද. තිේද පුතාමිතන දැනි හිතන්න උපකල්පනය කරන්න අපි පරීක්ෂණය කරන්නසල්ල වෙන්න ඕනනේ දෙමුකද වෙන්න ඕනේ මෙතන ඇමීටරයනි වැරදිව සම්බන්ධ කල්ලා තියෙනවා නං. මේ කෝෂයේ දනාග්‍රේට ඇමීටරේ ධනාග්‍රයත්, කෝෂයේ රිනාග්‍රේට, ඇමීටරේ රිනාග්‍රයත් සම්බන්ධ කල්ල තියෙනවානං ඇමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙනෝපුතේ. උත්ක්‍රමණයක් දකින්න ලැබෙනෝ කියල කියන්නේ. ඇමීටරයේ අ කටුව මෙහේම දර්ශකය යනවා එහාට. නැද උත්ක්‍රමණයකය නඒකට. දර්ශකය එහාටයනවා. ත මේවිදිීට ඇමීටරයේ උත්ක්‍රමණයක කොත් පුතාලට දකින්න. ඒක තමයි අප ගහන්න ඔබ සැකසූ පරිපතය දිස්වන ආකාරය දැක්වෙන රූප සටහනක් පොතෙහි අන්ඳී නොන්න දැම්ිතන ඇඳල තියෙන්නේ. ස්වීචයේ ක්‍රියාත්මක කල්ල විට දැකිය හැකි නිරීක්ෂණ දෙකක් ලියන්. හරි අපිහන පොඩ්ඩල් ලැබ එකට ගිල්ලහෙන දැන් ඔයි කියපු නිරීක්ෂණ දෙක ලැබෙනවා මද කියලා බලලමුද යමු බලන්න ලැබ්බ එකට රිතා ඔන්න මදැන් ස්තිවෙනන පුතාාලට ඉස්සල දැන් පරිපත ගැන අපි ගොඩක්කතා කරානේ දැන් මේ පරිපතයකට ඇමීටරයක් ඇයි සම්බන්ධ කරන්නේ, කොහොම දෑමීටරයක් සම්බන්ධ කරන්නේ කෙල තමයි මන්පපුතාලට කියලදෙනෙන දැන්ඔන්න විච්චක ගැන දන්නවා බැට්‍රිය ගැෙන දන්නවා පුතාලා බල්බය සම්බන්ධ කරන්න පුළුවන්. අපි ඇමීටරයට සම්බන්ධ කරන්න ඕනෙ පුතේ මේ පරිපත්තයේ මේ එක අගමි අග්‍ර ැ පේනොද මේ කෝෂයේ මේ තියන රිනාග්‍රය මේ තියනෙ ධනාග්‍රය ඇමීටරේත් මෙතන තියෙනවා ධනාග්‍රයයි රිනාග්‍රයයි න දේතකොට මේකේ මේ විදිට මදැන් රිනාග්‍රයනි මෙතැන සබන්ධ කරල තියෙන්නේ දරමන් දනාග්‍රේට මේ කලිප්පක සම්බන්ධ කරලා පේනද පුතාලට දනාග්‍රේට මේ කලිප් එක සම්බන්ධ කරලා ඒක සම්බන්ධ කරනවා කොහටද ඇමීටරයේ දනාග්‍රේට ඔන්න බලන්න මේ ඇමීටරයේ දනාග්‍රේට සම්බන්ධ කරනවා. මෙන්න මෙහෙම සම්බන්ධ කරනවා. පෙෙනවානිෙද පුතාලට ඉටවස ඇමීටරයේ රිනාග්‍රේටමං මේ විදිහට මෙන්න මේ කලිප් එක සම්බන්ධ කරනවා. ඔන්නඒ කලිප් එක සම්බන්ධ කරනවා. පෙනද ඇමීටරයේ රිනාග්‍රේට මේ කලිප් එක සම්බන්ධ කර. දැන් ඊට පසසිමංමකද කරන්න මෙතැනින් මේක මේ බාල්බෙකට සම්බන්ධ කරනවා. මෙතනආපහොමේක මේ බල්බකට සම්බන්ධ කරන්නවා. වෙන නෙද පුතාලට හරි දැන් ඔන්න ස්විච්චකට සම්බන්ධ කල තිල් දැන් පරිපතේ පුතාලට පේවාවන කයිගේද කිෙලයි. හරි. ඔන්න බලන පුතාා දැන් වං විච්චිකෝන් කරන කොටමන්න බාන ල්බක දැල්වෙනවා ඇමීටර පාටාන් කියනේද. එකඇන මේ වෙලාවෙක අපටේෙතකොට මේ කොච්චරද මේ යන ධාරාව කියනක මේ ඇමීටරේ මගින්. අපට පුළුවන් මේ මැනගන්නන්නේේ දකොයි කොච්චර දාරාවක් ගමන් කන්න වාන්දදි කියනක ඇමීටරේමගේ අපිට මැනගන්න පුළුවන්. දැම් බලන්න පුතාලා ඔන්න මීටරේදන් අපි මේ විදිට ස්විච්චකවල්විදිේට ඕ මතිෙන්නේ සං කැන විවෘර්ත කරලා එකැන ඔෆ් කරලා උන සංගෘර්ථ කනවා පහු ඕන් කරනවා. එතකොට පේනවනේ ද පරිපතේේ. වෙනස් වෙන කොටමකද වෙන්නේ ඇමීටරේ අපි පාට දාරාව ගලන කොටතමයි මේට්‍ර ප ටංක අපි ලබාගන්න ළුව ඉගන ාරාවේ ප්‍රමාණය තමයිපතිේ මෙතනපිට ගනන් මේ ගණනය කරන්න පුළුවන්න්නේේද ගලට පේෙනවා මෙතන එකයි දශම හයක්ක හයහතාතර වගේ ප්‍රමාණයක දාරාවක්තමයි මේ වෙලා මෙතන ගල්‍යිතේ වගේ. අපටේ ඒ ඒ ඒ අවස්ථාවල් වලදී ගලන දාරාව ගණනය කරන්න පුළුවන් ඇමීටරය මගගේ මේ ද ඇමීටරේ මේවි දිීර රිපතයකට. ණ තව සන්ධරන්න අපිට ළ. පැහැදි නේද තාලට හරි දැ න්න රීක්షණ ැබ ද දැක්క ක ැල් ්‍රర දැක් රීක් ෂණ දෙ ක් එක ವීච ರ ාත් කළ විට දැ හැකි රීක්ෂණ දෙක ిච ැ. ද මේ එතකොට තියෙන්න වෙන්න මෙහ. මෙහෙම තියෙනවා. ආපහෝ මෙිහෙම තියෙනවා. ඔන්න තියෙනවා වියලි කෝෂය. පස මෙතන තියවා බල්බය ඇමීටරහ ත තියවා බාබය අතන තියවා ඇමීටරය මෙතනතකට ස්විච්චක තියෙනපති වහලද න්න හොමක් ො පේනොද පුතාලට මෙතීනතට මේ සංගෘත කරපු පරිපතය දැ මේ හරහා ධාරාව ගමන් කනමේ දනනාග්‍රීන රිනාග්‍රේට්ම හිටයන දාව මෙතැනින් මෙහිට යනවා මෙත නින් හිෙටයනවා මෙතැනින් හිටයනවා ආයි මෙහිෙටයනවා. පේනෝද මේ මේ විදීපදෙන් දාරාව ගලාගෙන යනවා. පේනෝද පුතාලට වේෙනන ධාරාව ගලාගෙන යන තමයි මෙතන පෙන්න්න පුළුවන් අපට මො සංගුෘ නිසා. මේ අවෘර්ත නිසා මෙත නෑරල්ලතියෙන නිසා හරහා ගලන්නේ නෑ. තුරු මේ අවස්ථාව අපිට දකින්න පුළුවන් නිරීක්ෂණ මොනොවද. අපිලියම් ස්වීච ක්‍රියාත්මක කළවිට. ස්වීචය ක්‍රියාත්මක කළවිට. ක්‍රාත්මකවි බල්බය දැල්වේ ස්වීච ක්‍රියාත්මක කළවිට බල්බය දැල්වේ. ඉවසමගක්ද ස්වීච ක්‍රියාත්මක කළවිට ක්‍රාත්මක කළ විට ඇමීටරයේ උත්ක්‍රමණයක් ඇමීටරයේ උත්ක්‍රමණයක් දක්නට ලැබේ ඇස්ීචේ ක්‍රාත්මක කලවට බල්බය දැල්වේ ස්විචේ ක්‍රියාත්මක කළවිට ඇමීටරයේ උත්ක්‍රමණයක් දක්නට ලැබේ. පැහදිල්ද පුතාලට එතකට ඔන්නොයි දිහයට පුුවන් නිරීක්ෂණ අපිට ලබාගන්න නේද. ඉ මෙති ක්‍රවිට දැකිය හැකි නිරීක්ෂණ දෙක් ලියන පියොන්න මෙත ලියම් එක නිරීක්ෂණ කෙම ලියන්න පුළුවන් එද පිළියමු නිරීක්ෂණ. රින නිරීක්ෂ දෙකපිළිුවවා මේ ක්‍රියාකාරකම කරාන අම් පුතාලට දකින්න ලැබෙන්නේ බල්බය දැල්වෙනවායි ඒවගේම ඇමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙනකයි තමයි වෙන්නේ. හරිනේද ගැටලුවක් නෑන හෙන හරි අපිබලම් පුතාලයි ඊලංගට ත දැන ට ක්ද වගගේ ොටසුත් මංකවන ගරීන්න ෑකිලමේ අතර දැනමට තියෙනකොටසේ අනි වාරයෙන් පුතාල ගෙනගෙන ඕනනි සරහට යන්න ද තුු ද ම ද තියන්නේ. ඇමීටරය මගින් දැක්වෙන්නේ පරිපතය තුළින් ගලන ධාරාවේ ප්‍රමාණයයි. දැන් අපි ඇමීටරේ උත්ක්‍රමණයක් දකින ලැබන කියල කිව්වනේ. යම් කිසි අගයක් අපිටේනවා නෑද. ඒ එන්නේ මොකක්දපුතේ මේ පරිපතය තුළින් ගලන ධාරාවේ ප්‍රමාණය තමයි එෙන්නේ. දැ අපි හිතමු ඔයා අවස්ථාව අපි වියලිකෝෂ ප්‍රමාණය වැඩිරනවා එන්න එන්නන්නේන වැිරනොට ඔගොලදරනු ඇමීටර පාටාන්කේ්ි ටිටිටි වැඩිවෙනවා. අයිඒ. අර ගලන විදුලි ධාරාාව වැඩි වෙන නිසා. ගලි කෝෂ ප්‍රමාණය වැඩි කරන්න වැිර දාරා වැඩි වෙන. තර මුදන ඇමීටර පාටාංකයයක්ත් වැඩි වෙන. විියලි ෝෂි ප්‍රමාණය අඩු කරන්න අඩු කරන්න මොකද වෙන්නෙ පුතේ දාරාවා අඩ වෙන තකොට මොකද වවෙෙන ඇමීටර පාටාංකයක්ත් අඩු වෙන. තෙලු අද පුතාලට එතකොට එකයිත් මෙකින් කියන්නේ ඇමීටරේ මගින් දැක්වෙන්නේ පරිපතය තුළින් ගලන ධාරාවේ ප්‍රමාණය. ල් දරාව ප්‍රමාණය තමයි තියෙන්. ධාරාවේ ප්‍රමාණය ඇම්පිය වලින් ප්‍රකාශ කරුණු ලැබේ. මේ ධාරාව ප්‍රමාණය මොනවන්තපපුතිාව ප්‍රකාශ කරන්නේ ඇම්පියවලින් මේ ඇම්පිය කියනක සංකේතය තමයි මේ තිීනි ැපිටල් A කැපිටල් A සංකේතය. පරිපතයක් සඳහා ඇමීටරයක් කෝ මිලියමීටරයක් සවිකිරීමේදී ධනහාරින අග්‍ර නිවැරදිව සවි කළ යුතුය. මතිසෙමකද කරන්න ඕන තේ නා ග්‍රයි, නාග්‍රයි නිවැරදිව සවිකරන්නම ඕනේ. තෙරනාද පුතාලට දනාග්‍රහහා, රිනාග්‍ර නිවැරදිවම සබන්ධ කරන්න ඕන ැත් තම්කද නිර ಉතු್්‍රමණේ බලාගන්න බැරි වෙනවා. තිෙනන පුදනි පර සම්බන්ධ කරව තු್්‍රණය බලාගන්න බැරිවෙනවා. හරි කයි මංකුමේ අමතර දැනුමට තියන දේවල් පුතේගේ හරිම වැදගත්. දැ ಉගලන්ට මේ අමතර දැනුමට මේ දේවල් දීල තියෙන්නේ මේ ම. කරුණුනෙමේ මේ හයි පන්තියද්දි මේ පාඩමයටටතේ පුතාලට දැනගන්නඕන කරුණු තමයි මේක තියෙන්න්නේ. මේවා ලියන්න මේ පොත් ලියන්නේ ඒ සඳහහා සුදුසුකම් ලබූ පුද්ගලයන් විසින් පුතේ විද්වත් මණ්ඩලයක්ක්කේ ගොල්ල. ත ඒ ගුල්ලොන් දන්නවා පුතාලට මේ වෙලාවෙ මේ තැනදි දෙන්න ඕනේ අමතර කරුණු මොනවාද කියනෙක. එදිනෙදා ජීවිතය සඳ හයවා වශය කියනෙක තේරෙනනාන දේක නිසා තමයි පුතාාලට මේ දීලා තියෙන්නේ තාල ැමතිස්සම බලන්න ඕන වා කියවල දැනුම ලබාගන්න. හලිනේද පුතාලා හරි අපිවලමු ඊළඟට සන්නායකහා පරිවාාරක ගැන සන්නායකහා පරිවාරක ගැන කතා කරන්නමන අද ක්‍රියාකාරකම සන්නායකහා පරිවාරක පරීක්ෂා කිරීම අිමොකද කරන්න ඇන්න පුතේ සන්නායයි පරිවාරකයි පරීක්ෂා කරන්න තමයි ෑස්තිවවෙන්නේ. දතාට එතොට දැ එතකොට පුතේදැ අපි සන්නායකයක් කියලා කියන්න මොකක්ද එකන අපි බලනවා සනාායක පරිවාරක කිවද මේදික තේරු ගන්න තමයි උත්සාහ කරන්නේ. සන්නායක විදුලි අපි කිවනේ ගමන් කරනවා කියලා පරිපතයක් තුළින්. සහරවස්ථාවල්ද අපිකෝන ගමන් කරන්නේ නෑ කියලා ද තු අපිකවාන් පරිපතයක් හදලා විදුලියේ ගමන් කන්නවනන් ස්ිච්චක ඔොන් කරාට පස්සේ අපේ ගමන් කකවද නැද් කියර බලන්න පුළුවන් එ එකක් අපිට මීටරයක් තර තියන්න පුුව. ඒ න විදදු බල් ෙක් කියල යන් ක බල්බෙ තීර යන ලන් එක ිට්‍ර තියන්න පුුව ඒතිබම අපි ළුවන් ඒ රහා විදුලිය ගලනද කියර බලන්න. එතකොට ඒ හරහා විදුලිය ගලන්නේ නැත්තම්මකද වෙන්න පුතේ. ඇමිට රේපාටාං කියියකුත් නෑ බල්බික දැල්වෙන්නෙත් නෑ එකයැනතට ඒහරා විදුලිය ගලන්නෙත් නෑ. තෙරෙනොවද හරි දැන් ඒහනම් අපි මේ කතා කරන්නේ යන්න ක්‍රියාකාරකම සන්නායක හා පරිවාරක පරීක්ෂා කරන්න තමයි ලෑස්තිවෙන්නේ. තෙරන අදපුතාලට හරි. ඕන බලන මොනොමද අවශ්‍ය ද්‍රව්්‍යිය කිය මොනවමද ඕන ජාතිිති කෙල් තමයි දැම් මෙතන බලන්නේ. මොනවද ඕන වෙලාති එන්න වියලි ෝෂයි සන්නායක කම්බී විදිරි මේ බල්බයුයි අපට ඕනේ වෙලාතියෙන ඊට අමතර අපපි විධ ද්‍රව්ිය පරිසරෙන් රැස් කරගන්න මෙතන මොවද කියලා ච්චර ගොඩක් කියන්න බෑ. බඩ අපිට ගන්න පුළුවන් මොනද ගන්න පුළුවන් ඇනයක් ගන්න පුළුවන් කාසියක් ගන්න පුළුවන් රබ කෑල්ලක් ගන්න පුළුවන් ප්ලාස්ටික් කෑල්ලක් ගන්න පුළුවන් කඩදාසියක් ගන්න පුළුවන් තබ කම්බීයකඩ කම්පියෝගේ විදධ ද්‍රව්්‍යිය අපි රැස් කරගන්න ැස් කරගෙන අපි මොකද කරනේ ඒවාතුලිින් විදුලිය ග මන් කරනවාද නැද්ද කියල තමයි ුතේ බල ෑ සි වන හරි අපි බල ල ම අවශ්‍යය ්‍රාපි ල ො දන හරි මොනදඕොන පුතාල වියලි කෝෂය ඒවගේම අපිට ඕනේ සම්බන්ධක කම්බී නි සන්නායක කම්බී සම්බන්ධක කම්බී. ඒ වගේ මෝනමුණනොද විදුලි බල්බය ඔටික තමයි ඕනෙ නද වියලි කෝෂයයි සම්බන්ධක කම්බී විදුලි බල්බයයි කියන තුන හම්බුනානාං අපි හොයාගත්තන මේ ජාතිටික අපිට පුළුවන් සන්නායක හා පරිවාරක පරීක්ෂා කරලා බලන්න පුතේ බලමුද අපි කොද කරන්න කියලා ඔන්න තියෙනවා පරිපතය අප නොද පුතරට ියලි කෝෂ් දෙකක් සම්බන්ධ කල්ල තියනවා මෙතැනින් බල්බකක් තියෙනවා AAB කියල හිදසක් මෙතන තියල තියෙනවා. මේ හිදැසට විධ ද්‍රව්‍ය තියලතමයි අපි බලන්නේ කොහොමදමි පරිපතය තුළින් විදුලිය ගමන් කරනවාද නැද ක කියර. ද ම ත දැක් ද ම මෙ හි තද විදුිය ගමන් කරන්නන්නේෑනි පුතාල දන්නනවන. දැම් මෙතලින් අපියා ද්‍රව්්‍ය ති ලා ි ල බලනවා. මෙින් කඩනය තියල බලනවා කාසියතියල බලනවා කඩදෑසිකෑල්ල තිීර බලනවා රබර් කෑ ඒක කියයල ඒ හැම අවස්තාමම තේ බලන බල්බෙක දැල්වෙනවද ැද කිය. ම ර මෙද මේක සංකේද පරිපසර හනත් තාල පුළුවන් දඳන්න ොහමද ඳදින බලන් න හරිම ේසිීනයද ඔන්නන්ඳ ත බක විදිහට කද දා නෑക තුරපර පහසුව. එකති එපුග මම ගන්න පුළුවන් නෙද. රි ඔොහොම ඇද ගන්න පුළුවන් මෙත නැතකොට කෝෂ දෙකක් තියෙනවා. හරි ඉට පසේ මෙතැන තියෙනවා බාල්බ එක? പിപത താල ത പුව. ැ න නද ති මෙතന මෙතനයි ති തതයි മ ത . ද മയ ാ തങ്ന പරි്ത ට හ തെ് ് ത. ി ുടെ കുച്ച് േසි ിന് പ . അത പമതന ஒ ക්‍රമയ. ිලියනවා මකක්ද රූපයේ පරිදි මංකවන හරිලි ඒසසි කියලහිම රප රූපය කැදලයික විස්තසර කරන්නක හරිම ලේසිී කියෙක් වද මේකරන පුතාලට නම් කරන්න ඕන්නනෑ මකද පුතර දන්නවනනේ ද නොදන්නවනන් තමයි නම් කරන්න ඕනේගමනම මෙතන දැන් උගලටනියෝ නම් කරල දෙන්න? ට වියලිකෝෂති විදුලි බල්බයති සන්නායක කම්බි දැනීම අපි රූපයේ පරිදි උපකරණ සකසා රූප පරිදි උපකරණ සකසාAB හිදස හිදසට බිවිද ද්‍රව්‍ය විවි ද්‍රව්‍ය තබමින්බය බබ දල්වීම නිරීෂණය කරයිබබ දල්වීමබ දල්වීම රීක්ෂණය කරයි. හරදපුතේ රපයේ පරිදිී උපරණ සකසා ABCAB හිදසට විධ ද්‍රව්බිය තබමින් උකද කරන්නේ බාල්බයේ දැල්බීම නිරීක්ෂණය කරන. පැහදිලී නෙද කුතාලට නො තමයි අපි කරන්ද ඇදති එකක ජාති තියන් ොන මේේ ජාති රිසරෙන් විධ ද්‍රව්්‍යිය හොයා ගන්න ඕන පුතේ. තේ ද විධ ද්‍රව්්‍ය හෝගෙන තමයි මේඒක කරන්න ඕන බලමු අපිදැන් එහෙ නම් මේ සඳ හපිට ගන්න පුළුවන් දේවල් මොනෝදදි කියල මේ බලන් මෙන්න මේ දේවල්ටිකාපිට අරගන්න පුළුවන් මොනවාද සම්බන්ධක කම්බියයේ පිටත ආවරණය ගන්න පුුව. ಬಂದ ಂಬ ಪಿ ವರಣೆ ನರ ಹಪಾಟ ಕೊಲ ಪಾಟ ತು ಪಾಟ ವ ಂಬಿ ರ ವರಣೆයක් ನ್ನು. ಂದ ಂಬಿ ದ ತ ನ ಂಬ ರಗನ್ನು ದ ನ ಂಬಿ ದಲ ರಗ ಕತ್ ವ ್ನ. ಕಾಸ ನ್ ಕ್ರ ಹಸು ತಾ ಹ ಗ ಪುವ. ವಿಯಲಿ ಡ ಕ ಲ್ಲ ಕರ ග್. ස ල දವටනයක දිලಿසන කොටස ගන්නවා ප್්‍ර දವටනවල තියන්න සිල්್ පාට දිලಿසන ොට ್ ය න ತ ඒක ගන්න පුළು න් අපිට. ට පස ವියಲಿ ෝෂයක කාಾಬන් ೂර ගන්න ඕනේ. ද මේක දම් ುතාಾ ගෙදර කරනවානම් මේ වගේ ප್ ක් ි ලගක් මේ කාಾබන් කೂර ගන්නන්නේ එක තාಾල කරන්න ್ರ කාපನ කೂර අපි වැඩිහිටියකු ෞ ඕනේ ඒ වියලි ಕෝෂයක් පරි සමට කಪලාර කියතකින්ංක පොඩි. ද പ ල් හො ോണ ගන්න. ര് കල් ുട ക പ ക න්නේ ෑ ത പാගන්න ද තුර රක්ෂ කාරීന കുളන් ටේක. ද ල ാම් පුചනේ දක් රන්නේ න්න එപා වැඩිහිටිය දව කරගෙනന കරගන්න. തുර വගේ വ ෝ යක തතු ති ാබ න්න. vi lì kebellannoni pu lì ke cara ulkarapunti pensa kunnat gannapul pensatino curaraga pensa al kur plasticbellannoni plastica preule ha plasticellapolititinin kebellnepoliti ke parissare alla piraga .് കാ ിചക නි വചക ി കබ කිය മල വ අවതාව. ම മി ම ക . ද ගමන් කන බට පැන්ස ල් කරන්නතු ීක ල්ල ලන්න පුුව එතකො විදුල ගමන් කරනවාද. අපබට ආකාරදකම කල්ල ලන්න පුළුව. රෙන මෙන්න මේ ජාතිටික තමයි අපි දැන් පරිසරයෙන් හයා ගන්න ඕනේ ීට අමතරව තවජා වාර්ගතියනවන ජාතියෙනවන. ඒවත් අපි පරිසරයෙන් හොයාග මෝ හොයාගෙන දැම්මකද කරන්න පුත අපි ඔන්න හිෙනම් කරන ක්‍රමයත්පුතාල දන්නවා. අපේ හෙන ලැබ්ෙකට ගිහිල්ලා මේ ප්‍රට්ටිකල් එක කරලා. නිරීක්ෂණ ලබාගනම එම පුතාලට මොනවගේ නිරීක්ෂණ ලැබෙයිද කියල බලන්න. හරිපුතාල ඔන්න මම දැන් ලෑස්ති වෙනවා අලුත් පරීක්ෂණයක් කරන්න. දැ පරිපත ගැන පුතාාල දන්නවනි දැම්මම්ම මේ හදල තියෙන පරිපතයක්. පේෙනවානිෙද පුතාලට දැන් ඔන්න මෙතන තියෙන්නේ පරිපතයක් තමයි සකස්කල්ල. මෙතින් මොනාදමක තියෙන ද්‍රා ටිකයන් ස්වීචේ තියෙනවා විදුරි බල්බේ තියෙනවා මෙතන තියනෙනවා වියලි කෝෂයක් තියෙනවා. මේ දි මෙතැන හිදසක් තියනාව. මතකයින අපි රි ට කරද දැ කිවෝ මෙතන හිදසක්තියන කියල දැන් ඔය හිදසට ම කරන්න නේ විධ ද්‍රාව්‍යය සම්බන්ධ කරනපතේ. සම්බන්ධ කරහම එකට මමේ ස්විච්චක ඔන් කරලා විම විධ ද්‍රාව්‍ය සම්බන්ධ කරහම මේ බල්බය දැල්ව නවාද නැද කියල තමයි රිීක්ෂ කරන්න ලෑස්තිවෙේන්නේ හරි න න්ද්‍ර ්්‍ය කීපයකුත් ගෙනැත්ති න ොද ගෙනල තිීර සන්නායක කම්බියයක් තියනවා නද මිනි ර. ටක් තිවාම මෙතන එහමත්ඟට පැන්සල් කූරක් වුණත් මේ වෙනුට භාවිතා කරන්න පුළුවන් අපන්දැන් මනිරන්ම ගෙනල්ල තියෙනවා ඇතන ලී කැබැල්ලක් තියෙනවා චොක්ටඩ් දවටන එකක් තියෙනවා දවටනයක් නද මේ කඩදාසි කැබැල්ලක් තියෙනවා කාසිය පොලිතීන් කැබැල් පලාස්ටික් කැබැල්ලක් තියෙනවා හරි පුතා ලබන්දැම් විධ ද්‍රවවිය මේ හිදැස තුළින් තියලා මේ බල්බය ல் அந்தக்கல தමයි நிரீக்ஷேக்கராண லாஸ் த்த ලාගන්න. மம இ செல்லாம තිயனவா මෙெට මෙතිனுமே சண்ணயக்க கம்ம்பියக்க பிட்டதாவரனே මෙතින් பிිட்டதாவரனே. மந்த මෙහම பிட்டதாவரே තිல ஒண்ண ம மම සබந்து කரண்ண ன ட்ட நேேது. මේ විදියට சබந்தக்கண்ண பிිட்டதாவரனே. உண்ண பிිட்டதாவரனேයි සබந்து கலති. ள மந்தஸ் விச்சகமகி வாட்க்கணும். பால்பேதல்ணது. ැල්ලුණේ ෑනේ දයිකැනේ එනම පිටතාවරණය හරහා විදුලිය ගමන් කරන්නේ නෑ. විදලිය ගමන් කරන න මේක දැල්වවෙන්න ඕන ේ පුතේනේද. අපි දන් ඉඩපස මේේතින ඇතුළත කොටස මේේ සන්නාය කම්ීේ. අපිද තිීමම ඇතුලත කොටසෙන් මේ පැත්නු ඇතුළලත කොටස සම්බන්ධ කරන්නවා මේ පත්ත නුත්ම ඇතුළත කොටසට සම්බන්ධ කන්නවා ඔන්න දැම්මකදවෙන්නේ විච්ච කොන්් කලන තියෙනනම බල්බ එක දැල්වෙනවා. මේ ඕෆ්කරහමයි නිමවෙන ආයි දැල්වෙනවා. එක නේනම් මේ ඇතුලත ලටේෙන මේ ඇතුළත කොටස රහා විදුලිය ගමන් කරනවා එනම් මේ වගේ සන්නාය එක කම්බියක පිටතාාවරණය හරහා ගමන් කරන්නේ නෑ නමුත් ඇතුළත කොටස හරහා විදුලිය ගමන් කරනවා. හරි ඉඩපසි ම මෝගුලන්ට මෙතරති න කඩදදාසි කැබැල්ලක් නෙද මේ කඩදාසික කැබැල්ල මේ විදිහයට තියලා මං මේ කඩදාසි කැල්ලත් මේ කලිප් එකට සම්බන්ධ කරනවා මෙත නිම් මේේකට සම්බන්ධ කරනවා මෙත නනිින් මේකට සම්බන්ධ කරනවා. ද ්ච ල ලප ෝන්ත් ල්බ එක දැල්වෙන්නි නෑ. එනම් කඩදාසී තුළින් විදුලිය ගමන් කරන්නන්නේ නෑ කියල පුතාලට පේනවා. න දකද සුම් විදදුල ගමන් කරනම් බල්බ දැල් වෙන්න ඕන බල්බය දැල්වෙෙන්න්න න. හරි මදැන් ඒකත් ඉවත් ක න දැ න අපි දෙකක් පරිීක්ෂා කල බැලුවවනේද. ඉවසසි මම චොක්ටඩ දවටනය ඒ දැම චොටඩ වටන අරගෙන මම ඒකත් මේ විදිහට ඕන්නන සම්බන්ධ කරනවා මෙතැනින්. මේ ස්විච්චකට මෙතනින් මේ කලිප් එකට දැම් බල විච්චකවන් කරහමකද වෙන්න කිරන්න බල්බය දැල්වෙනවානේද එක ඇනෙ හිං ඊයම් කොලය හරහාත් විදුලිය ගමන් කරනවානේ දැහිෙනං ඒකත් අපිට ඔන්න හරි දැන් අප ඊළඟට බලමෝ ලී කැබැල් උ ලිකැබැල්ලක් තිබම දැන් අපි ලී කැල්ල මෙතන මේක සම්බන්ධ කරන නමාරුයි නෙනේද පවිදිරක් බරුහිම ම්තන් සම්බන්ධ කල්ල මේ බල් ඒක බැල සම්බන්ධ කල්ල තියර දැල්වෙන අද බල්බේ නෑ නෑද මේ බල්බේ දැල්වෙන්න න තුලට එ දකැබැල්ල හරහා ඒ ඇන්න විදු ලියගමන් කරන්නේ නෑ ඔන්න පිදැන් ඒකත් සම්බන්ධ කලි වරයි ඟට තිනි පලාස්ටික් ැබැල්ල. මේ පලාස්ටික බැල්ල සම්බන්ධ කරහම් බලන් ඔන්න මේ පැත්ත මේ කලිප් එකට මේ පැත්ත මේ කලිප් එකට ඔු බන්. නෑනද එකටත් විදුලිය එකැනේ පලාස්ටික් ැබැල්ල හරහා විදුලිය ගමන් කරන්න න්නෙත් නෑ බල්බේ නොදැල්වේ. නැදපුතේ මේනති නො කාසියක් ොන බන්න කාසිය අපි මෙන මෙතනින් සම්බන්ධ කරනවා ද මේ කෞන් මෙහ කරලෙල් හ මෙතන නුත් සම්බන්ධ කරනවා දැම් බන් විච්චක අන්න මෙතේ නේද ස්විච්චකකාවන් කනකොට බර්බය දැල්ලන එකැන කාසිය හරහා විදුලිය ගමන් කරනවා එේ කාසිය හර හා විදුලිය ගමන් කන්න ඔ නිසා තමයි එක දැල් වෙන්නේ හැදලි නේද මෙන තින අතවමනද පොලිතීන් ඇද දැ මේ පොලිතීන් එක හරහා බලමු අපි මෙ පොලිතී එක සම්බන්ධ කරහම මතනයි මොකද වෙන්නමේ නෑ නේද බල්වේ දැල් වෙන්නේ නෑ. පු ල ද තුර ගත්ත ගොක් ේවල් තුරින් බලකන සහර ේවල්තුරින් විදුරේ ගමන් කන්නවා සමහර දේවල්තුරින් විදිරේ ගන් කරන්නන්නේ නෑ මේ තිීන පති මිනිරාන්. නේද මේති මිනිරාන් මෙතැන තියන සම්පූර්ණ මිනිරන් පට්ටියයක්තමයි අරගෙන විල්ලා තියනෙ තින් දැ ඔගුළ දන්නවා පැන්සලක කූරු හදන්න පිනිරාන් වලින් කිය නේ ති කට පැසල් ක රක් තිේල බැලුවවා හරි නමුත්මන්දැ මිනිරන් මෙතනගෙනල් තියන ඕන බා දැන් අප නිරන් එකට සබන්ධ කරහම. ච්චකමන්දන් න් කල්ලම තියන්නන්කු. ද මේක සබන්ධ කරන නමරින් මන්දැම්මියීම ම ගෘ දෙක මේකට තිීරම්කද න්නීමේ බල්බේ දැල් වෙන එකන මිනිරන් හරහා විදිලිය ගමන් කරන්න. පේනනද පුතාලට. හරි එක මිනිරන් හරහත් පවිදුලිය ගමන් කරන්නවා නෙද පුතේ මට තවයි එකක් පුතාලට පෙන්න්න ඕේ මම් පෙන්න්නන්නම් පුතාලට වියලි කෝෂයක අ වලි කෝෂයක් අපි කපලා මැද තියෙන කාබන්කූර තමයිපපුතේ මේ අර ගෙන තියෙන්නේ. තර මේ කාබන් කූරතුලනු අපි බලම් මේ විදිදුලිය ගමන් කරන්නවාද කියලා මෙතන අප එකත් මෙහම කියයල තියල බලමු මේ මේ විදිහරරි තිබ්බ මොන්න බාන මේ කාබන්කූර හරහත් ඉදිිය ගමන් කරන්නවා නේදේකයි බල්බක දැල්වෙන්න. පැහැදිලි නේද පුතාලට දැන්ෙ හිෙනම් අපි ද්‍රව්්‍යිය කීපයක් හරහපි බැලුවන් නේද. ති ಿಾಾ ವ ು ಿಮ ಟ ಕಾಬನ கூರற ಹහා විදුಲියಯ ගමන් කර. කඩදಸ ಹර විදු್ಯ ಮանන් කර ෑ. න ದ ක ಚಕಲ್ ವන ර ದಲಿಯ මන් කර. මිනිராನ ಹරහා විදුಲිය ගමන් කර නದ පොಲಿತீನක ಹර විದಲಯ මන් කරනෑ ಪ್ಲಾಸ್ٹිಕಕ ಹරಹ ගමන් කර නෑ ಕಾಸಯ ಹරහා විදුಲිය ගමන් කර ಲீಕ බැල්್ಲ ಹරහා විදුලිය ගමන් කරනෑ. මේ සන්නායික කම්බියයේ පිටතාවරණය හරහා ගමන් කරේ නෑ. නමුත් ඇතුළත කොට සහරහා විදුලිය ගමන් කර. ඒකැන හිනම් පුතාලට මෙතනින් තේරුම් ගන්න තියෙනපුුතේ සමහර ද්‍රව්‍ය තුළින් විදුලිය ගමන් කරන්නේ නෑ නමුත් සහර ද්‍රාවවිතුරින් විදුලිය ගමන් කරනවා. නෑද ඒක ඇන හිෙනම් විදුලිය ගමන් කළ නිසා තමයි විදුලි බල්බය දැල්ලුනේ මොකද විද්‍යයුද්ධාරාවක් ගමන් කරපු නිසා. දධද ාව ගමන් කර නැතිනි තමයි බල්බ දැල්ලුණේ නැත්තේ ැන මහර ද්‍රවිතුරින් විදුරරි දාරාවක් ගමන් කරලා නෑ එනගේ පුතාලට පේනවා මේ ද්‍රාව්‍යාතරින් සමහරක් ද්‍රවවිතුරින් විද්‍යතිය ගමන් කරනවා නමුත් සමහරක් ද්‍රාව්‍යතුරින් වි්‍යතිය ගමන් කරන්නේ නැෑ පැහැදිලී නේද පුතාලට හරි දැක්ක නෙද පුතාලා නිරක්ෂණය කරනේද විවිධ ද්‍රවී තිබ්බම පුතාල දක්ක සහර ද්‍රව්‍ය තිබ්බම බල්බේ දැල්වෙන්නේ නෑ. හරදව තිබම් පුතාල දක් බල්බ දල්වෙන ද ති එ කොට අපිට දැන් අප තනින් කීපයක්තමයි මෙතන තියෙන්නේ. මිට අමතරවත් අවදේවල් අපි පරීක්ෂා කරලා බැලුවන ද පපුතේ හරි අපි මේ වර්ග ටික ලියමුද මේක බල්බේ දැල්වෙනවාෝද නැද කියර අපි නිරීක්ෂණය ලියන කොට මේ වගුව සඳහන් කරමු ද ස මේ අපි පුළුව ල න දි ලියමුද න එකකින්නන්නේ නිද්‍ර ිැ තාලට මතකයින. අප ඉස්සල්ල මේේටික ලියමු ොන වගේ නිරීක්ෂණද පුතාලට ලැබෙන්න්නේ කිය. දෙ බලන්න මොවාද කියල සම්බන්ධක කම්බියයේ පිටට ආවරණය අපි තිබ්බන අර සම්බන්ධක කම්බි කියන මේමර බයර් කෑලි ඒවාර් කෑලි වල ඇතුළලායි ගන්න නැතුව. මෙ මේ තියන කෑල්ල අපිට පුළුවන් ඇදල අරගන්නන්නේනේද. රේකය තමයි අපි තියල තියෙන්නේ ඒකාර ABCබි හිදැසගාාවන් තියනවා. ද මේ ජාතිික ඔක්කොම අපිියරඒබි හිදසගාවි තියතිය බලන්නේ. බැලුවම්මොකදනේ බල්බේ දැල්ලුුණ ද නැද්දපුතේ බල්බය දැල්ලුනේ නෑනේ දෙනැඹිතර පිටියවා බල්බය. නොදැල්වේ බල්බය නොදැල්වේ. එටවල සම්බන්ධක කම්බියයේ මැද ඇටිකම්බිය ඇතු තියන ටික ඇදල් අරගන්න පුළුවන් අපිට නේ දර එලියේ තියන ආබරන තරක් අපේ අේ තිය ඇතුළු ටික අදදින්න පුොල මැද ටික තියන සම්බන්ධ කම්ියයේ මැද තියන කම්බියක තිබම් කද දැකේ පුත. හරහා විදුලිය ගමන් කරති එක කනේ අපි වය හදන්නේ කම්ිියෝො ගෙන තියන න ද කට එනිසා හොඳට දරුව ගන් කන ඉදන හ එහන් මෙැති ොකද නේ ේ බල්බය දැල්වේ ගදුනේ බල්බය දැල්වේ මෙතන බල්බේ නො දැල්වේ මේකදති බල්බේ දැල්වේ ට පස්සේ කාසියක් ගත්ොත් මොකද වේන කාසියක් කර ප ැරේ බිහි දැස යන කොටමොකද වෙන්න කියන් බලන්නමට මොකද වෙන්නේ එතකොට බල්බේ දැල්ලුනාා පුතාර දෙක්කන ද කාසිය තිබ්බම බල්බය දැල්බේ බල්බේ දැල්වෙන හැබැයි සමහර කාසිවර්ගතියනෝ පුතේ ඒවිදිර බල්බය දැල්වෙන්න නැතිේවත් තන සමහර ද්‍රව්‍ය තුළින් කැන වගේ එමදැල්වෙන්නේ නෑන මුත් ගොඩක් ඒවක් තුළින් කාසි තුළින් බල්බය දැල්වෙනවා ල ಕಡදසිಿ කෑ තිಿ್බ ಮකද ුණේ ವೇල ರදසි ಕಾಲ තිಿබ್ම. ವೇලි ಕರදාසි කಕෑಲල තිಿබ್බම ඒ රහා විදු ලිය ගමන් කරේ නැති නිසා ಬල්බය දැල්್ලනේ නෑ. එ මෙತ ලියನ ನ ನಿಮುක්ද ಬල්ಬය නොදැල්ේ ಬල්ಬය නොදැල්ේ බල් දැල් වෙන්නේ නෑ ල්බೇ නොදැල්වේ චක්ලඩ් දවටනයක දිලිසන කොටස චල් දවටනයක දිිලිසන කොටස තිබ්බම මේ AAB හිදැස ගාවින් මොකද වෙන්න පුතේ තාල දැක්ක බಾල්බෙක දැල්್ලුණන නද ල්බය දැල්ුණ එකන ඒ හද තිලිසන කොටස හදල තියනෙ ොනමයි තු කොට ෝහමය එක ಬ ල ෝහ මය කොටಸ ින් තමයි එක හද තියන. එන දි ොද න ල් බය ැල්බ. ඉටම සපිතින වියලි කෝෂයක ඇතුළෙන් ගන්ට කාබන් කූර මංකිව පරිසමින් පුතාල ගන්න කියලීමේ කාබන් කර තිබ්බමත ගුල දැක්ක ොද වුණේ බල්බය දැල්ලුණ බලන්න හරින ඇදි කියලා මතකයි නේ පු නිරක්ෂණ ට ඒවෙලාට පුතාල සටහන් කරගන්න ඕනෙ කොහෙයාරේ තෙරුණ දැං තකට මල්ලියන් ස්සල්ල තාමිට ගලන් ම ග පුරුවන්න ත තු ි ර පුරුවන් ල්ලහ. ്ി ത് ോ ക് ്ിക കാ മത് ു മ ്ാ്് ിക ് ്ക ന പ് ് ത് ി മോമ്. ലി ത മക മത്തെ ാടെ ലിയ്. വില ് ത പമുക് ന ്തെ ിലത്. കത ത. പയ നോതൽവെ നത്. നങ്പട മത ലി പ ബപയ. නොදැල්වේ බල්බය නොදැල්වේ ඉට පස්සේ පැන්සල් කූර තිබ ඇතුළි තියෙන කූර අරගෙන තියෙනවා අපි මොකදවෙෙනනි බල්බය දැල්වෙනවා තෙරනද පුතාර දැක්කනේ බල්බය දැල්වෙන ඇතකොට එනම් අපි ලියන්න පුළොන් බල්බය දැල්වේ ඇැබැයිපුතේ සමහර පැන්සල් කරුවලට මේ බල්බක දැල්වෙන්න. එකට හේතුවේ හදල තියෙන ද්‍රබ්්‍ය සමහරේවයි වෙනස් තන සංයුතිය වෙනස් වෙන එකැන මිනිරන් තියෙනවා නං පැන්සල් කූර තුළ එක දැල්වෙනවා නමුත් සංතියැන වෙනස් ද්‍රව්්‍ය යොදලා හදල තියන සමහර පැන්සල් කූර තින ඒ තිබ ලල්බ දල්වෙන්නේ නෑ. තෙනද පුතාලට ඉර පලාස්ටික බැල්ල අප තිබන්නේ පලාස්ටික් ඇල තිබ කතාල දැකමකද. බල්බය නොදැල්වේ හරිද ලීල තියෙනවා බල්බය නොදැල්වේ බල්බේ දැල්වෙන්නේ නෑ පොලිතීන් ක බැල්ලක් තිබම් මොකද වනේ බල්බේ දැල්ලුනේ නෑනේ දේකටත් හරිද ලීල තියෙනවා එනම් බල්බය නොදැල්වේ ඔන්න න අපි දැන් වගුව පුරවල ඉරයි දැබලන් හරිදි කියරපතති අයි චක්කල බන පුගල ීලතින එකත්ත එක හරිදි කියලා ම ල ේන ගල න හරි ද්‍රව්්‍යයි ඔන්න බල්බේ දැල්වේද නො දල්වද කියල පෙන් හන්නේ සම්බන්ධක කම්බී පිටතාවරනේ ගත්තම බල්බේ දැල්ලුුණේ නෑ හරිනේ දැවගලන්ිකත්තෙකක් හරි. සම්බන්ධක කම්බියේ මැදෑඇති කම්බිය ගත්තම බල්බේ දැල්ලුන එකත් හරි කාසිය ගත්තම බල්බේ දැල්ුණා. මක සමහරේවටයනට නොවෙන්න පුළුවන්. අපිගත්ත කාසිීර බල්බේ දැල්ලුණා නේද. වියලි කඩදාසිීර බල්බේ දැල්ලුණේ නෑ බල්බය නොදැල්ව. චක්ලඩ් දවටනයක දිලිසෙන කොටසර තිබම පුතුතාල දක් ඇදි බල්බේ දැල්ලුණ දිලිසන කොටස තිබම බල්බේ දැල්ුණ. වියලි කෝෂයක කාබන් කූරාරගෙන තිබ්බමත් බල්බක දැල්ලුණා පුතාලට බලාගන්න පුළුවන්. වියලි ලී කැබැල්ල. ල් දැල්ලුණේ නෑ එකට නේද. පැන්සල් කූරට බල්බේ දැල්ුණ පැන්සල් කර තිබම බල්බේ දැල්ුණ ඒ එකෙත්මංකව සමහර පැන්සල් කූරවාර්ග වලට දැල්වෙන නැති අවස්ථාවල් තියෙනවා. පලාස්ටික් කැබැල්ලක් තිබ්බම බල්බේ දැල්වෙන්නේ නැහැ පොලිතීන් කැබැල්ල තිබ්බමත් බල්බේ දැල්වෙන්නේ නෑ. දැං හරි නේද පුතාලා නද ැන් හරිනේ පදැක කරපු ප්‍රක්ටි කලකත් මතකයි. ඔගුල ඉිලතින දේවල්ටිකත් හර. දම් තාාලට පේනො මේ පරීක්ෂණයේ ලබාගත්තු නිරීක්ෂණ අනුව සමහර ද්‍රව්‍ය තුළින් විදුලිය ගමන් කරනවා ඒ ගමන් කරන නිසා තමයි බල්බෙක දැල්වෙන්නේ සමහර ද්‍රව්‍ය තුළින් විදුලිය ගමන් කරන්නේ නෑ ඒ ගමන් කරන්නේ නැති නිසා තමයි ඒ ද්‍රවිය ඒබි හිදසර තිබ්බම බල්බය දැල්වෙන්නේ නැත්තේ එද තල් ෙෙන අපේ පරිසරයේ තියන ද්‍රාබ්‍ය විදුලිය ගමන් කරන ද්‍රව්‍යයි, විදුලිය ගමන් නොකරන ද්‍රා්‍යයයි කියලා අපිට වෙං කරන්න පුළුව. ඉතකොට මෙන්න මේ විදුලිය ගමන් කරන ද්‍රා්‍ය අපි හඳුල්න්වනවාපුතේ සන්නායක ද්‍රරාබ්‍යිය කියලා. මොනධික කියන්නේ සන්නන්නායක ද්‍රාව්‍යිය කියලාි කියන. විදුලී ගමන් කරන නැති ද්‍රාව්‍ය අපි කියන මොනුව කියලද පුතේ. පරිවාරක ද්‍රව්‍යිය කියලා කියනවා. මොනද කියන්නේ පරිවාරක ද්‍රබ්්‍යිය කියලා කියන. පැහැදිල්ිද පුතාලට සන්නායක පරිවාරක කියලා අපට දැම් මේ එක වෙන්කරන්න පුළුවන්. මේ නිරීක්ෂණ අනුව. හරි අපි බලමුදේෙනං ඔන්න ඊළංගට තියෙනවා පුතාලට නිගමනය. දැම්පුළුවන්න්නේද දැංහෙනං අපිට ලියන්න පුළුවන් නිගමනයට සමහර ද්‍රාබ්‍ය තුලින්. සමර ද්‍රාවියතුළින් විදුලිය ගමන් කරන අතර විදුලිය ගමන් කරන අතර සමහර ද්‍රාව්‍යයතුින් ගමන් නොකරයි. හරිද සමහර ද්‍රව්‍යතුලින් විදුලිය ගමන් කරන අතර සමහර ද්‍රව්‍යතුළින් විදුලිය ගමන් නොකරයි. ැදල ද තාලට සහර ැ ගමන් කරනවා නමුත් සමහරවා තුළින් විදුලිය ගමන් කරන්නේ නෑ හරිනද පුතේ එතකොට හිනං ඒ අනුව තමයි බල්බේ දැල්್ලනේ දැල්ලුණේ නැත්තේ එතකොට විදුලිය ගමන් කරන ද්‍රව්‍ය අපි කියනවා සන්නාක ද්‍රව්‍ය කියලා විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය අපි කියනවා පරිවා රක ද්‍ර්‍ය කියලා පැදිලි නේද පුතාලට හරි දැම් මේ අන අපිට පුළුවන් පුතේ මෙන්න මේම. විදුරිිධාරාවක් නොගලන විට දී බල්බේ දැල්ලුනේ නෑ. විදුරිධාරාව ගලන නැත්තම් බල්බය දැල්ලු නෑ පුතාල දැක්කයික. ඒ අනුව ඉහත ක්‍රියාකාරකම සඳහා යොදාගත් ද්‍රබ්්‍ය කොටස් දෙකට අපිට වර්ග කරන්න පුළුවන් අපි වර්ග කල බලමුද කොටස් දෙ කොමද වර්ග කරන්නේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට වර්ග කරන්න. කොහොමද ඔන්න අපි හදන වගුවක්. ෙම හද වගුව ඔන්න හොම වගුව හදලා

විදුලිය ගමන් කරන ද්‍රව්්‍ය හා විදුලිය ගමන් නොකරන ද්‍රබ්්‍ය තියනවා මොන අදදැම් විදුලිය ගමන් කරන ද්‍රව්්‍යිටිකපු තේමතන තියෙන. මේ දේවල් වලින් මුණන අද සම්බන්ධක කම්බියයේ පිටත ආවරණය ගමන් කරන්නේ නෑ නෙද ගමන් නොක්කරනේවා හර සම්බන්ධක කම්බියයේ ආවරණය සම්බන්ධක කම්බියයේ පිටත ආවරණය ඉඟම කතිබුණය පිට සම්බන්ධක කම්බියයේ මැද ඇතිකිය ි පුතාලත් ලියන්න වෙන් කරන්න ද මල්ලිය නිසලෝගුළු ියන බලන් කොටුව මෙද පැතර දාල වගුල යන පුළුවන්නේ ලිය පසබගේ ලියනேව එක හරිද කියලා. න අපි රීක්ෂණනපුතිපිලියන්නේ නේද. என අපපිලියන් මේක සම්බන්ධක කම්බියයේ සම්බන්ධක කම්බිය මැදද ඇති කොටස ඉඩ පස්සේ ඉළමර ගොනා තිබුණේ මැද ඇතිකොරටට මැද ඇති කම්බිය අපි තාමක මැද ඇති කම්බිය කියලා සම්බන්ධක කම්බයේ මැද ඇති කම්බිය ඟකමොකදපුත කාාසිය කාසියතකට විදුලිය ගමන් කරනවා. නේද කාසියන අපටේගල යන්න පුළුවන් විදුලිය ගමන් කරන පැත්ත යන්න ල. කාාසිය සහර කාසිරං හැයිනි පැත්තර යන්න පුළුවන් කියලා. ඉළඟිකමොකදද. වියලි කඩදාසිතුරින් විදුලිය ගමන් කරන්නේ නෑ එකහෙන නොකරණය එකටලියන. වියලි කඩදාසි වලී එක අපට බෙන් කරන්න පුළලදර පැහැදිලිනී බුලට නද හරි ඉට පස්සේ ඉළඟට මොනත්තියෙන බලන්න මොනතිය චොක්ලට් දවටනයක දිලිසෙන කොටස ඒහර හා විදුලිය ගමන් කල්ලනේ ද චොක්ලඩ් දවටනයක දිලිසන කොටස පිළිය එක විදුලිය ගමන් කරනේවා යට තේරියනම් චොක්ලඩ් දවටනයක දිලිසන කොටස චොක්ලඩ් දවටනයක දිලිසෙන කොටස රසි වියලි කෝෂයක කාබන් කූර අන හරහත් ගමන් කරාන්න එතකොතේ වියලි කෝෂයක කාබන් කූර කත්ත පිළියම් ඒ අතතකට මේ පැත්තටමයි එන්න ඕේ පිළම් වියලි කෝෂයක කාබන් කූර වියලි කෝෂයක හාබ කෝර හරි ඉට පස්සම කද තියන්නේ වියල ලී කැබලි විියල ලී කැබලි තුළින් ගමන් කරන්නේ නෑ නැද පුතිතර අපික මේ පැත්තර ලියන්න පුුවන් වියල්ලි කැබලි එක තුළින් ගමන් කරේ නෑ නේද? ඉපසද තියන්නේ පැන්සල්ර පැන්සල් කූර තුළින් ගමන් කරානේ ද නයිකත්තෙන්න්නේ මේ පැත්තට පැන්සල් කූර මේ පැත්ට ඉළඟට බලනමු කද තියෙන කියලා ලස්ටික් ැබැල්ල පලාස්ටික් ැබැල එන්නද කො කොහෙද ඒ එන්නේ ගමන් කරන්නේ නැති පැත්තට නේද ලාස්ටික්කැබැල් ලාස්ටික්ක බැල්ල එන්නෙත් මේ පැත්තට

විදුලිධාරාවක් නොගලන්න විටදී බල්බේ දැල්වෙඩි නෑ. විදුලිධාරාවක් ගලනවනම් බල්බේ දැල් වෙනවා. ඒ අනුව අපිට මේ ගත්ත දේවල්ටික මෙහෙම කොටස්වලට බෙදන්න පුළුවන්න්න එද පැදිලි නෙද පුතාලට මේ විදියට අපිට පුළුවන් කොටස්වලට බෙදන්න. රි දැන් එතකොට මේ තියෙන්නේ අපිටවෙෙන් කරපපු ටිකන. විදුලිය ගලන දේවලුයි නොගලන දේවලුයි. පැහදිලිද පුතාලට කට දිලිය මන් කර ാ ටික ති මන් නොකර ್് ික ැ ක් ന ന තා රිി බලන්න ് ොක්ම മන්රද. සබන්ධ මැද න ිය കസය ചල දවටනක ලසന്ന කොටස വලි കೋෂයක කාබ್ කൂර ැസල් கூற එකන මේ තුින් විදුලේ ගමන් කරවා. ඒද ക്ക ಬබේ ැල්್ ു ಬල්බ ැල්වෙെച്ചെ. හරെ. ැනති විදුලිය මන්න්නො කරන ද್්‍රව්‍ය, සම්බන්ධක කම්බිය පිටතාවරණය වියලි කඩදාසිී, වියලිලී ಕැබල, ප್ලාಾஸ்ටික් ැබලි පොලිතීන් කැබලි, කොම දබිමික තීරණය කරේ බල්බය දැල්වෙන නිරීක්ෂණය අනුව. මේ සියල්ල තිබ্බම් පුතාला දැක්ක බල්್බය දැල්ලුණ එකැන ඇයි විදුලිය ඒ හරහා ගමන් කරා. මේ සියල්ල තිබ මොමකද වුණේ පුතේ බල්බය දැල්ලුණේ නෑ එකැන ඒ හරහා විදුලිය ගමන් කරන්නේ, ක් ැති හිಂ තමයි ಮොකද ෙ දැල් න ැತ දු ිය මන් කරන ರ්‍යಯයි ದುලිය ගමන් නොකරන ද್බಯ යි කිය අපිට කොට್ දකට ද . එತ කොටට දැම් ගෙන ගත්තන ಕ್ರಯಕරකමෙහි වගುහි සඳහන් ද්‍රබිය. විදුලಿිය ගැලීම ುಭාාව අන ವಾ್ග දක ට ವ ර ವ කಲ್ රයි ತ. නද ತ කොට අපට. අර ඉස්සල්ල මේ ගත්ත දේවල් ටිකාපිටයි වෙෙදන්න පුළුවන් කොටස් දේකට කෝමද. සන්නන්නායතියෙන්නේෙ පරිවාරක. න මේතියෙන්නේ සන්නායක මේතියෙන්නේ පරිවාරක කියලා වෙන්කරන්න පුළුවන්. නැද ඉගුලුන් එක කියන්න එකයි මේීතන විදුලිය ගැලීමේ ස්වභාවයානුව වර්ග දෙකට වංකරන්න කියලා කිය. එම් සන්නායකයි පරිවාරකයි කියලා වෙන්කරන්න දැම් පුතුතාලට පුළඳ වෙෙන්කරන්න බාන් පු තාා සන්නයි පරිවාාරයි කියලා උන්න එතකොට බලන්න දැන් ඔගල වෙෙන් කර ෝන මෙතින් විදුලිය ගලන ්‍රබ්‍යිය විද්‍යයුත් සන්නා එක කියලා කියලා එනම් විදදුලිය නොගලන ද්‍රබ්‍ය අපි කියනවා විද්‍යත් පරිවාරක කියලා තෙනද පුදට සන්න යකයි රිවාරක තේ ඒයා අනුව තමයි මංකිවේ මේ එක වෙෙන් කල ගලට වර කරන්නන්නේ කියලා තුළ මේ වර වගුවම අපිට පුළුවන්න්නේද සන්නායක පරිවාර කියලා වෙෙන් කරන්න තිමද අරක් කැටියෙන් ලියන්නහ බයිසල වගේ ක්කොමලියන්නතුව ලියන්න ොර පුතාලට තිේරෙනවා දැල් ලේසිම් ලියන්න පු විදුලියගලනවා කියලපට ලියන්නඕනේ න කොමද පිළියන්නේ අපිට ලියන්න පුළුවන් එත කොට මේකමොකක්ද සන්නායක දරාපය මේ පැත්තිය පිළියනවා. පරිවාරක දරබ්්‍යිය සන්නන්නායක ද්‍රබ්‍යයි පරිවාරක ද්‍ර්‍යයි කිය ලා පිටල න්න පුළුවන් ර සන්නායක වෙන්න මනොවාද මේටික නොවාද සම්බන්ධක කම්බියයේ මැද ඇතිකම්බියඉමටික්මට ලියීමටතකොට නේද ටික අයිවෙන් කරන්න ඕොන්නන සම්බන්ධක කම්බියයේ. මෙැද ඇති කම්ambiිය කරන්න පුුවන් இට காசி சல දවட்ட දිලசன කොටසசால් දාවට දිசன කොட்டச ටමක්ද වලකෝෂයකකාබන් කලකෝකකාබන් කற ඟ තිවා අපට පැන්සල් කූර. ඔන්න තිීන මේ මොනාද පුතේතකොට මෙතිනි සන්නායක ද්‍රබ්්‍ය. මොනාද මේේ තියෙන්නේ සන්නායක ද්‍රව්්‍ය නේද. ඉ අර පැත්ති අපිට ලියන්න පුළුවන් මොනද පරිවාරක ද්‍රබ්්‍යියටික. මොනද පරිවාර්ක ද්‍රවතියන සම්බන්ධක කම්බියයේ පිට තාාවරණය. සම්බන්ධක කම්බියයේ පිටත ආවරණය. ඉළග මද පුතේතියන්නේ වියලි කඩදාසී වියලිලී කැබලී.

ක්ම ද ේතකොට පරි වාර්ක ද්‍රබ්‍යිය. ර අපපි අතන වැංකරේ විදුලිය ගමන් කරන දේවලුයි ගමන් කරන්නේ නැති දේවලුයි කියලා. ්‍රපිකිව්වා විදුලිය ගමන් කරන දේවල් සන්නනායක කියලලා කියනවා කියලා ෙනං. මේවා අපිට සන්නායක ද්‍රවියයායට තේවාර්ග කරන්න පුළන් මේකපිට පරිවාරක ද්‍රවිය අයට දේ වාර්ග කරන්න පුළුවන්. කොට දැන් හෙනනම් රීක්ෂය කරයින් තමයි ති අපි මේේදේවලටික හොයාගන්න අපට පුළුවන් උුණේ නැතායි පාට බලුවට පුතාර දැන් මේ ගන දන්න ඇතිහින්දා පුතාලට හොයාගන්න බැහැ මේක සන්නායක මොනවද පරිවාරක මොනවාද කියනෙද. විදුලි බල්බය දැල්වෙන ස්වභාවයානුව තමයි අපි තීරණය කරන්න පුළුවන් වුණේිට. හැදිලීද පුතාලට හ එහම් සන්නායක හා පරිවාරක දැන් පුතාාලට ඔන්න දැන් වෙන්කරගන්න පුළුවන්. දැන් එතකොට අපි කිව්වා විදුලිය ගලන ද්‍ර සනායක කිව්වා විදුලිය නොගලන ද්‍රබ්්‍ය අපි කිවවා විද්‍යුත් පරිවාර කිය නද ්‍රපි වට දදාහරනලියයන යිතා ොඳ සන්නායක තිරමුණා තියනෙ තම්බයිත හොඳ සන්නායකෙන් සසාතමයිපති අපි ය සන්නායක කම්බි වල ටපියොදාගන්න තඹකම්බී. එච්චට විදුලිය සන්නය සන්න අයනය හොඳ නින්ද. තයකඩව විදත් සන්නායි ඇලමීනම් වගේ දේවල් විද්‍යොත් සන්නාය එකයි නද පුතාල දැකදැෙන් කාබන් වගේ දේවල් විද්‍යයොත් සන්නායයි ය ම නිර කාබ කූරති බුුණ ද විදයොත් සන්නාකයි එකොට ද ද්‍රවය වගේ වැඩ පුර බැලුත් පුතිති ෝහ ්‍ර. ලෝහ වි්‍යොත් සන්නායි, බොහෝ ලෝහ විදොත්ය. ඇන ඒ තුළින් විදුලිය ගමන් කරනවා ත්‍ර විද්‍යොත් පරිවාාරක ද්‍රව්‍යමනවාද එතුළින් ගමන් කරන්න ගුල දැකඩදා සීලි රබ නද පලස්ටික් ඒ වගේ දේවල්තුරින් විදුලිය ගමන් කරන්නේ නෑ නදේවට අපිකිෙන වි්‍යුත් පරිවාරක කියලා න දිහෙන ලියමුදමනවාද වි්‍යයුත් සන්නායක මොනද විදුත් පරිවාරක කියල මෙට හොදන ඉතා හොඳ සන්නායක ම සමහරේවතියනවා විදුලිය සන්නයින කරනවපුතේ නමුත් යම්තරමක්කක සන්නයනකරන්න කට ඒවා හොඳ සන්නායක දි අපිගන්නේ නෑ එදඉතා ොඳ විදිුත් න්නායගතම යි ඒ සඳහා භාවිතා කරන්න හරි අපිලියමු පුතාල හෙනම් න ඉතා හොඳ සන්නයක පිලියනවා මොනවද තම්බ යකද ඇලමීනියම් හොඳ සන්නනායක දිර අපට ගන්න පුළුවන් ද. හොඳ පරිවාරක ද්‍රබ්්‍යිය අපි තියනවානද. සෙරමික් ද්‍රබ්‍ය එ මැටිබගේ තියන්නේ සෙරමික් මයිකා කියල තියෙනවා මැටිවාර්ගය එක කියේව තියෙනවා. එද ඉටපස අපිකව රබර් වගේ දේවල් ඉඟට අපිකව පලාස්්ටික් වගේ දේවල්. මිටමයිකා රබ පලාස්ටික් නෙද ඒ වගේ කඩදාසී වීදුරු වගේ දේවල් ඒවගේ දේවල් තුලිම්පතේ ගමන් කරන්නන්නව නැතිත් ගොඩාක්වෙලාවටඔය මේ වගේ දේවල එනිසා පාවිච්චි කරනවර විදුරේ ගමන් කරන්න අවශ්‍ය නැතිතැන් ආවරණය කරන්න ද ර ට ගේ දැ දු ිය සම්බන්ධ කරල තිබනට ඒ ප කරනය ර පරි ද ට අ ට විදු ලිය . පරිවාරක ද්‍රවිය සඳහාපි බාවිතා කරනවා මේ හොඳ විද්‍යත් සන්නනාායක තර විදදුලිය සසා කියැන හොඳට සන්න අයිනය කරන්න අවශ්‍ය වෙලාවල්වලදී අපි භාවිතා කරන්න මේ වගේ දේවල් තබයක්කඩ ඇලමீනියම් න දේ වගේ දේවල්තමයි භාවිතා කරන්නේ ඒ වගේ අවස්ථාවල් වලද තන ද කියන ෝහ ගොඩක් මංකුව විදිදුලිය සන්නයිය කරවා කියලා දේ හැම ලෝහයයක්තුළින් විදුලිය සන්න න කරන. න පුතාාලට ගැටලුවක් නිද සන්න අයක හ රිවාරක කියනදේවල්. හරි, දැංහහිනං අපි බලමුෝ ඔන්න තවත් අමතර දැනුමට දෙයක් දීල තියෙනෝ පුතාලට මොකදේකට හේතුව පුතාලට මේ තැනදී මේදේ මේ දැනුම ලාගත යුතු නිසා. හරි, අපි බලද නෝද මේ අමතර දනමටද ිට දීල යන ලප. ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක් වන රසදිය. ල න දතාල රසදිය සමහරපතාල දලති සමහරයේ දල නැතු ඇති ද ම ට පෙන්ண்ணන්නංක රසදිය න දෙතකොට මදැන්ති න ්‍රවර් අවස්ථාව පවතින ලෝහයක් වන රසදිය හොඳ சண்ணායකයකි. මुකද ඒක ලோහයක් நிමං පුතාලට කියවනේ බොෝ ෝහ विද්‍ය्युත් சන්නායයි කියලා. රසදියයක් පුේ විද්‍යොත් සන්නායකයි. ද්‍රවයක් ලෙස පැවතුනාට දෑන තැමලෝහයක්ම තින ගනාවස්ථාවන යකඩ තම්බ, ඇලුමීනියම්, රන් ්‍රදී ඔක්කමතියෙ රසදියතියෙන්නේ ද්‍රවාවස්ථාවේ. හැබැයි ද්‍රවයක් කුණාටයා හුන්ද විද්‍යුත් සන්නායකයා. හරිද ලුණුදියර දෙෙහි යුෂවැනි ද්‍රවතුළින්ද විදුලිය ගමන් කරයි. බලන්න්නොකපුතිේ මේ විද්‍යොත් සන්නනායක ද්‍රා්්‍ය තියෙන්න්නේ මෙතන. මොනද තියෙන්නේ විද්‍යුත් සන්නායක ද්‍රාබ්‍යිය. න මොනද බලන මේ විද්‍යුත් සන්නායක ද්‍රාබ්‍යිය. අපි හපැත්තේ අපි ඉස්සල කතා කර අර සාමාන්‍ය ලෝහ විතරන න ේ න අතර දැන ාන කොච්චර ගලන්ට වැැ ගදදි ක ෙ ජීවිත නද. ොනද රසදීය දීලතියනවා අපිට රසදී. තා මොනද දීලතියන ලනු දීියර. ಇ್ನು ಿ ತಿಿನು ದಿ ಗಮನ್ನ್ನು. ಗು ಪಂತ್ವ ಗಾ ರಿ್ ನು ರ ಿ ಮನ್ನ ಕೆ ವಿಶ ಕ್ಯವಿ ಿನ ತಾ ದ್ ಗಳ್ ಕು ತ ಗಳಂ್ೆ ್ು ಗನ ್ು ರ್ನು ತೆ ತ ನ ಮ ತ್ಿ ಮಾನ ್ನು ್ ಿರ್ ೆ. ಇಡ ದ ದಹಯಶ ತಲಿ ගಮನ කರ ಇಪೆ. යුක්ෂ විදුලිය ගමන් කරයි. නමුත් භූමිතෙල් පෙට්‍රල් වැනි ද්‍රව තුලින් විදුලිය ගමන් නොකරයි. අන්න එමේවතුලින් ගමන් කරාට බූමිතෙල්වලින්වත් පෙට්‍රල් වගේ දේවල්වලින්වත් විදුලිය ගමන් කරන්නේ නෑ. එතට ඒ එතොට ඒහරහා ගමන් කරන්න නැති සවිශේෂ හේතු තියනොපපුතේ ඒහේතුත් මේ පන්ති දියෝගලන්ඩ් කියලදුනට තේරෙන්න. රේවත් අපි සහහා ලොකපන්තිවලට ගියාම තමයි ඒවයි ගෙන ගන්නේ. තෙනනත පුෑලට හරි දැන් එතකොට පානිය ජලයතුළ ලවන දියවී ඇතිබැවින්. ඒ තුළින් විදුලිය ඉතාසුල වශයෙන් ගමන් කරයි. උගලන්ට කියන නිද ගොඩාක් වෙලාවට අම්මලා ෙදරදිී වැඩිහිටියු කියෙනහද තෙත්ත සහිත අත්වලින් ඔය පල් එහෙම ගහන්නේ අන්නෙ පානේ ද විදුලිය සම්බාධ දේවල් කරන්නේ පාකිලා යන් කරන කොටහෙම. තෙ අත්್ ලින් ල්ලන්න ප ච ානොට ෙත හිත ල්ල නෑ ය හර ල විදිල ල් ර කරන්න ට ෙම දකට හේතු තේ ජලය විද්‍යයත් සන්නායකයක්. මක දේක හේතුව සාමෙන් සසාමානෙන් පිරිසිදු ජලය විදයුත් සන්නාය නෑ රි ො ග න්න වි ವ ವಾ ವ ನ විಿ ್ ವ ರ වි ವ ವರ ොට තු ින් විද ර ನ ന ತ ಪಂತ ವ ಇಗ ನ. ಲ ಟික ಹොඳದට පරිಸසි දු රලා ශේෂ ක್්‍රමගේ නර ලವන ವත් කර್ ත්್ತ ನ ಜಲ මಣ ග ನ ಹರ ಿදි ගමನ රಣ න. දැ ರ ಲವන ೀ වෙලා ೀರ නිසා ಮමයිಪತේ. ඒ හරහා විදුලිය ගමන් කරන්නේ තෙර නොද පතාලට දුරේකයිගෑනේ පානිය ජලය තුළ ලවන දිය වී ඇතිබැවින් ඒ තුළින් විදු ඉතා සුළු වශයෙන් ගමන් කරනවා ඉතා සුළු වශයනේ හර හා විදුලිය ගමන් කරන. ඒේ නොද පුතාාලට ඔන්න හිනං. අපේ හිතන නැති ේවල් ීපයක් තමයි මෙතැදි දැනගත්තඒ එක තාාලට ගොඩක් පදගත්තුුණනා. මොකද එදිනිදා ජීවිතයේදී විදුලිය සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව කටේතු කිරීමට පුතාාට මේේදේවල් වැදගත්ත නොතුට දැනගත්තා රසදිය වගේ දේවල් ලෝහයක්. දෝයෙන් පැවතුනාට ඒ හර හා විදිලිය ගමන් කරනවා ලුණු දියර තුළින් විදුලිය ගමන් කරනවා දීශ තුළින් ගමන් කරනවා ඇයි පෙට್ರල් ූමිතෙල් වගේදේ වල්තරී අපිකො විදිදුලිය ගමන් කරාණන එතකොට සාමානෙන් පානීිය ජලය අපිකිව්වා ලවන දියවෙලා තියෙන නිසා ඒ හරහා විදිලිය ගමන් කරනවා නමුත් මේ පානිය ජලයේ පිරිසිුදු කරලා අපි ගත්තො ජලය පමණක් කර ලබන ඉවත් කරලා ඒ හරහා විදුලිය ගමන් කරන්නේ නෑ. ොಡික ತ ද ගත් කරුණ ಗ್ಳಂಡ ගොඩා ජීවිතೇ ේ රුණු ಪ್ರಯೋಜನ ವ ನ වස්ಥವල් ති යෙනවා ද ಇತ ොಡ ರಿಚ್ಚේදේ යට ෙ තාಾල වැදගත් කරුණු ොඩා කිಿಗෙන ගත්್තා ද ದರ දා ජීවිතේයට ವශ್ වෙන කරුණු තිගෙන ගත්್තා. ොಳ ගේ ಪಾಡ ට දාಾල කරුණුත් විශාල ්‍රමාಾಣಯයක් ಗෙන ගත්ತේ ගේ ರීක්ෂණ ගොඩක්ಕර ಪರಿಚ್ಚේදේ යටතේ දැං හනම් ಪುತೆ අපි ඊළඟ ಪರಿච್ಚේදේදීත්. තවත් මේ වගේම වැදගත් කරුණු ගොඩක් අර්ගෙන තමයි අපි කතා කරන්න ලෑස්තිවෙන්නේ ඉතන් දිත්පුතාල මතක තියාගන්න ලස්සන ප්‍රෙක්ටිකල් ක්ක තමයි අපි ඒ පරිච්චේදය සම්පූර්ණ කරන්න. එහෙනං අපි ඊළඟ පරිච්චේදය තුළින් හමුවමු.